සල්ගස් තැන්න නම් ගම්මානය ගැන ලෝකයා වැඩි මනත් දැන සිටියායයි නොසිතීම උසාවක් නොවේ. විටක මහාදිගු නියගයන්ගෙන් හා පිටාර ගලා වාන්දමන මහා වර්ෂාද සමග සමසමව පොරබදිමින් ඔහු විටක වම් යුරේද තවත් විටක දකුණු යුරේද දිවිගෙවමින් ඉතා සාමකාමීව ජීවත් වූහ. කෘෂිකර්මාන්තය මූලික කරගත් සල්ගස් තැන්න නම් බෞද්ධ ග්‍රාමයේ ඉඳහිට විසිදල් ගසා ජීවත් වුණු ගැමියෙක්ද නොසිටියා නොවේ. ලෝකයෙන් වහන් වී දිවිගෙවූ අහිංසක මිනිසුන්ගේ නිහඬ ජීවිත මිටින්ගත් සල්ගස් තැන්න නම් සොදුරු ගම්මානය හදිසියේම ලෝකයට විවර වූයේ එක් අහඹු සිදුවීමක් නිසාවෙනි. ඒ සිද්ධියෙන් මේ වන විට වසර 25ක් පමණ ගෙවී ඇත. වසර 25ක්. නන්දලතා මොකද්ද කිව්වේ? මොකද්ද උඹ කිව්වේ? නැන්දි මං ඒ මගුල හබක්ක කරලා නගාව කැන්දන් එන්නේ. කැන්දන් එන්න බැරි නම් උඹ මක බැරියා. උදුරු පෙති හැදම් පෙති උදුරු පෙති රබ්බඩා දවල් බතට කැබෙල දළු ටිකක් අඩන් එන්න ගියා. දෙනිය තිබ්බේ නැති නිසා ඒ ගොඩා පිල්ලෑවටම පැද්දා. මධ්‍යහණි කියලා බැලුවේ නෑ. ලස්සන නෙළුම් මල් ටිකක් තිබ්බා කඩාගෙන ආවා. මධ්‍යහණි ගෑනු ලබිස්සු උරුපදින නාකයි. අභිමාන බැල්ම හෙලනවා. මේ සේනායියා ඉන්න නිසා මං අභිමානට බය නෑ. ආම කිතේ රද මිතේ රැත කතේ දබර මිතේ අන්න එදෝ ආමි නැන්න අන්නතාව මුළු ගම පෙරල ඔයනවා. ගම පෙරල මෙතන දෙන්න තොපි දෙන්න මගුල් නැතනවා. මේ රබ්බඩා උඹේ වැඩ බලාගෙන මෙතනින් පලයන්ද?
එනවා මෙතන අපට පව් දෙන්න. පව් කාය උඹයි. මාළු මරන පව් කාය උඹ උඹ තමයි පව් කාය. මොකද බල තෝ කිව්වේ? හරි බිය. පව් කාය කියලා කිව්වේ පව් කාය. හොඳ වෙඩි. ඒක තමයි මම අයියට කිව්වේ. එරිදි කත්තේ එතන හොඳේ උදුළු උදුළු. වයයිනේ. එයා වයයි. එයාට වයයි. ආදව තන්දිය. කොහෙද බන්නන්දලා තා ගියේ මං ඔරුවෙන් එහා පිල්ලෑවට ගියා උඹට පිස්සුද මේ මද්දානේ උරුපදින්න යන්න මොකක් හරි සංගෙඩියක් වුණා නම් උඹට තේරේ මොකටද බය වෙන්නේ පුඤ්ඤසේන අයියත් අර විසිදෙල ගග හිටි මොකටද ඔච්චර නෙළුම්ම මං ආසාවට කඩාගත්තේ උඹට තියෙන්නේ පුදුම ආසාවල් තමයි. අද මිතේ නැත කත්තේ. එළේ කත්තේ එළදමන්තේ උදළු පෙට්ටේ. තේ තේ. මේ මලවදී යන යන තුන පස්සෙන්මයි මල හොන්තුව. මේ රබ්බඩා එතනින් පලයන් බං. මේ බවලත් උදවියන ගෙවල් වල පිළිකණු ගානේ කෝලිත්තන් නොකර. අය මගුලක් නැන්දමන කිව්වේ නන්දදතාව නැතෝ ගිහලා ඉන්න තැනක කැන්දන් එන්න කියලා කිව්වේ. හරි හරි දැන් මං ආවනේ. බලපු කිසි තැනක් හරියන්නේ නැද්ද රවි උඹගේ ලොකේෂන් එකට? නෑ මචං. කතරක් කසෙත් නෑ. මල්ලි. මේ හරිය නැද්ද ගමක්? මේ ලස්සන වැවක් එක්ක තියෙන. මහත්තයලා කියනවා වගේ ගමක් තියෙනවා සල්ගස් තැන්න. හැබැයි මහත්තයා එක දුෂ්කර ගමක්. ඉතින් නියමයිනේ. ඊළඟ බලමුද දැන්. පිස්සුද මහත්තයා මේ වෙලාවේ කොහෙන්ද සල් ගස් දෙන්නට ඒක ලස්සන වගේම গুপ্ত ගමක් ඇයි මල්ලි ඒ ගමේ හොල්මන් අවතාර තියෙනවද මහත්තයලාට මම බොරු කියන්නේ මොකටද මහත්තයා මාසෙකට 3-4 දිනෙන් මැරෙනවා යක්කු ගහලා කබලොත් තැමිරිගෙඩි තම ඇයි මහත්තයා මහත්තයා බය වුණා उतन करूलाइने ගුරහන් රොටි. ආ. අයියට කියන්න කාරණාවක් තියෙනවා.
අර දෙමර වැවේ අවුරුදු උස්සේ අවුරුදු කුමාරිටයන්ට මගේ හිතෙත් පොඩි මනාපයක් තියෙනවා. ඇයි? අයියේ මනාප නැතේ? නන්දලතෝ. නන්දලතා මොහොතකට හරි මගෙන් දුරස් වෙනකොට මගේ හිත වහවන්නේ. අයියා කොහොමද මට නීති දාන්නේ? මං කරන්නේ මට ඕන දේ. මං යන්නේ නෑ. දැන් ඉතින් ඕක කන්ට. කොහමද තන? ඔබේ වැඩේට සෙට් එකද? මෙතන තමයි මචං තන. නියමර සෙට් එක. දැන් ඔබලා මේ නතර වුණොත් එහෙම කැම් බීම ගන්න කොහෙන්ද? මචං ඔය කැම් බීමයි ඉන්න තැන කොහෙද මේ හොයා ගන්න පුළුවන්? අවුලක් වෙන්නේ නැහැ. එනයි තියාරින්නේ. දැන් යමු. යන්නේ කොහොමද මචං මේ වගේ වැවක් දාලා? නම් ඒක ගැඹුරු ඇති. මේ අර මිනිසුන්ගෙන් ආවද? බා බා. ඔය ගමේ උන්ගෙන් ඇහුවම ලොකු ටෝක් දෙයි. ඉතින් මේ වගේ වැව් එච්චර ගැඹුරු නෑ බං. කලෝ බං. මොන ඔෂද නම්? නානවා. ඔය මැද ඔරු පැද්දා. හරි හරි. අඳුරන්නේ නැති මහත්තුරු දෙන්නේ. ඇව්වනම් කියනවා ඔතන නාන්න එපා කියලා. පීනන්න හොඳට දන්නව ඇති. පීනන්න පුළුවන් අයට වෙච්ච සංගෙඩිය නගා දන්නවනේ. කැලේ මහත්තුරු දෙන්නෙක් වගේ. බැලු බැල්මට නම් හිතුවක් කාර පාටයි. ගලේ මං කකුල. අනේ. අනේ. මනි මේ ඉන්නකෝ පොඩ්ඩක් උදව් කරන්න ප්ලීස්. ඉන්නකෝ. මනි.